සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ කියන්න ලෑස්ති වෙන්නේ අලුත්ම කේසින් එකක් ගැන. ඉතින් සාමාන්‍යයෙන් අපි කැමති තව කෙනෙක් ළඟ නැති කේසින් එකක් හදාගන්න. ඉතින් මේ හින්දා ගොඩක් වෙලාවට අලුතෙන් කේසින්ස් මාකට් එකට රිලීස් වෙනවා. ඒ වගේම අලුතෙන් ටෙක්නොලොජිස් එක්ක අලුත් ෆීචර්ස් එක්ක මේ කේසින්ස් එළියට එනවා. ඉතින් අද මට හම්බ වෙලා තියෙනවා Thermaltake Core P3 කියන කේසින් එක. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලස්සන කේසින් එකක්. ඉතින් අපි බලමු මේ කේසින් එක කොයි විදිහටද අපේ බිල්ඩ් එකට ගැලපෙන්නේ කියලා. ඉතින් කොහොම වුණත් මේකේ පොඩක් හදාගන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ කේසින් එකත් එක්ක අපිට මොනවද හම්බෙන්නේ කියලා. හොඳයි, අපි දැන් මේකේ ස්පෙසිෆිකේෂන් ටික බලලෙමු. ඉතින් මේක මිඩ් ටවර් කේසින් එකක්. ඉතින් මේකත් එක්ක අපිට ට්‍රාන්ස්පරන්ට් වින්ඩෝ පැනල් එකක් තියෙනවා. ඉතින් මේකේදී අපිට පුළුවන් SSD drives use කරන්න, ඒ වගේම normal hard disk use කරන්න, expansion slot 8ක් තියෙනවා මේකත් එක්ක. අපිට පුළුවන් ATX size motherboard එකක් මේකත් එක්ක use කරන්න. ඉතින් මේකේ front එක ගත්තොත් USB 3.0 port දෙකක්, ඒ වගේම USB 2.0 port දෙකක්, ඒ වගේම audio ports ටික මෙතන තියෙනවා. ඉතින් මේකත් එක්ක 140mm fans 3ක් high කරන්න පුළුවන්. ඒ වගේම 120mm fans 3ක් මේකත් එක්ක අපිට use කරන්න පුළුවන්. ඉතින් radiator support කරනවා 360mm, එහෙම නැත්නම් 420mm. ඉතින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් දැන්න තියෙන ඕනම graphic card එකක් මේකත් එක්ක use කරන්න. හරි, ඉතින් ඔය විදිහට තමයි මේක specification වෙන්නේ. අපි දැන් මේක open කරගෙන බලමු මේකත් එක්ක මේකේ කොහොමද ඇතුලේ parts ටික තියෙන්නේ කියලා. මේක ලස්සනට පැක් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ප්‍රීමියම් පැකේජ් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තමයි කේසින් එක. ඇත්තටම මේක ගොඩක් බරයි. මම හිතන්නේ සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර ඇති. හරි, ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් තියෙන විදිය. ඉතින් මෙතන මේක ස්ක්‍රූස් ටික අපිට දාගන්න පුළුවන්. ඒ වගේම ෆෑන්ස් ටික මෙතනින් හයි කර ගන්න පුළුවන්. කේබල් මැනේජ්මන්ට් වලට මෙතන කවුළු තියෙනවා. ඒ වගේම ඩිස්ට්‍රික්ට් කූලර්ස් වලට, කියන්නේ කස්ටම් ලූප් වලට. ඉතින් මෙතන පිටිපස්සේ අපිට පුළුවන් හાર્ඩ් ඩ්‍රයිව්ස් මවුන්ට් කරන්න, මෙතන පවර් සප්ලයි එක. ඉතින් ගොඩක් දේවල් අපිට මේ කේසින් එකට ඉස්සර කර ගන්න පුළුවන්. ඒ වගේම Thermaltake ලෝගෝ එක මෙතන තියෙනවා. ඉතින් මේකේ ඉස්සරහ ගත්තොත් මෙතන තියෙනවා power on switch එක, ඒ වගේම hard light එක, ඒ වගේම power on light එක, USB ports ටික, audio jacks ටික, ඒ වගේම reset button එක. මේක තමයි මේ කේසින් එකේ සයිඩ් පැනල් එක. ඉතින් අපිට පුළුවන් මෙතන face mount mount එක බලාගන්න. ඉතින් මේ විදිහට අපිට මේ සයිඩ් පැනල් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ගත්තා මෙතන තියෙනවා 3.5 hard disk දෙකක් mount කරන්න base. ඒ වගේම මෙතන wall mount bracket එක. ඉතින් මෙතනදී අපිට පුළුවන් SSD drives 3ක් මේකත් එක්ක attach කරන්න මේ පැත්තේ. ඉතින් මේ විදිහට මේකේ cables ටික තියෙනවා. අතර මේ කේසින් එකේ මෙතන ගොඩක් ඉඩක් තියෙනවා අපිට හොඳ cable management එකක් කරගන්න මේ කේසින් එකේ. ඉතින් සුපුරු දෙය තියෙනවා 3.0 head එකක්, 2.0 head එකක්, ඒ වගේම audio head එක මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. අනිත් switches වල headers එක. ඊතුරු item ටික මේ විදිහට මේ pack කරලා තමයි තියෙන්නේ. මේකත් එක්ක හම්බෙන විශේෂ දෙයක් තමයි මේකේ graphic card එක. PCI Express එකේ expansion cable එකක් අපිට මේ විදිහට මේ casing එකට හම්බෙනවා. හරි, ඉතින් මේ විදිහට තමයි casing එක හදාගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් මෙතනදී cooling system එක, ඒ වගේම මෙතන graphics card එක
අපිට මේ කේසින් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ graphic card එක අපිට පුළුවන් දෙවිධයකටම high කරන්න. මේක අපිට ඉස්සරහා පේන විදිහට එහෙම නැත්නම් සාමාන්‍ය විදිහටම අපිට graphics card එක high කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට පුළුවන් දිග radiator එකක් උනත් use කරන්න. මේ කේසින් එකත් එක්ක කිසිම ප්‍රශ්න නැතුව. ඉතින් මේක liquid cooling වලට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක open case එකක් ඉඳලා සමහරවිට හිතෙන්න පුළුවන් මේකේ දූවිලි ඇති වෙනවා කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මොකද අපිට පුළුවන් cooler එකේ හුලං එළියට දාන්න. එතකොට මේ කේසින් එකේ ඇතුළේදී කිසිම දූවිලි ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැ. ඉතින් මේ කේසින් එකේ ඉස්සරහා මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන පනිනවා power switch එක, ඒ වගේම USB ports 4ක්, ඒ වගේම Thermaltake logo එක. ඉතින් මෙතනදී full open එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ බට හතර ගොඩක් බරයි. ඉතින් මේ glass එක හොඳට මෙතන හයි වෙලා තිනවා. ඉතින් මේක අමුතුම කේසින් එකක්. ඉතින් මේක ගොඩක් කට්ටිය ළඟ නැහැ. ඉතින් ඒකෙන් තමයි මම මේ කේසින් එක ඔයගොල්ලන්ට වීඩියෝ එක විදිහට අරන් එන්නේ. මේකේ අනිත් පැත්ත මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා අපිට wall mount කරන්න bracket එක high කරන තැන. ඉතින් මෙතනදී අපිට පුළුවන් 3.5 hard drives දෙකක්, ඒ වගේම SSD drives තුනක් මෙතනදී හදාගන්න. ඉතින් මේ කේසින් එකේ මම හිතන්නේ සෙන්ටිමීටර් 4ක් විතර ඉඩ තියෙනවා. ඉතින් අපිට පුළුවන් හොඳ කේබල් මැනේජ්මන්ට් එකක් මේ කේසින් එකේ කරගන්න. ඉතින් අපිට පුළුවන් කේබල්ස් උඩින් යවන්න, එහෙම නැත්නම් යටින් මේ විදිහට යවන්න. ඉතින් හොඳ කේබල් ලේඅවුට් එකක් අපිට මේ කේසින් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේකේ බැක් සයිඩ් එක ගත්තොත් මෙතන මේ විදිහට තියෙනවා මදර්බෝඩ් එකේ ports ටික. ඉතින් කොහොම වුණත් මේකේ IO shield එකක් අපිට high කරන්න බෑ. ඉතින් මෙතන wireless card එකක් high කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ කේසින් එකේ බැක් සයිඩ් එක තියෙන්නේ. මේ කේසින් එකේ සයිඩ් කවර් එක දාගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන තියෙනවා යාවෙන්ට් එක. ඉතින් ඒ වගේම මෙතන knobs හතරක් තියෙනවා. ඉතින් මේ knobs හතරෙන් අපිට පුළුවන් මේ ස්ටෑන්ඩ් එක අයින් කරලා මේක ඩෙස්ක්ටොප් ලේඅවුට් එකට තියන්න. ඒ කියන්නේ කේසින් එක ඩෙස්ක් එකක් උඩ වගේ අපිට තියාගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ කේසින් එක මම දැන් දවස් දෙකක් විතර පාවිච්චි කරා. ඉතින් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මේක පාවිච්චි කරනකොට. ඉතින් මේ කේසින් එකේ තියෙන වැදගත්කම තමයි මේක ටිකක් යුනික් කේසින් එකක්. ඉතින් වෙනත් කට්ටිය ළඟ දකින්නේ නැති කේසින් එකක් තමයි මේ කේසින් එක. ඉතින් කොහොම වුණත් මේක ඕපන් කේසින් එකක්. මේකේ හතර පැත්තම කවර් වෙලා නැහැ. ඉතින් කොහොම වුණත් අපිට පුළුවන් මේක ලිකුවිඩ් කූලින් සිස්ටම් එකක් එක යූස් කරන්න, එහෙම නැත්නම් මේ වගේ එයා කූලර් එකක් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මේක අපිට පුළුවන් ලේඅවුට් තුනකට තියාගන්න. ඉතින් එකක් තමයි අපිට පුළුවන් මේක වෝල් මවුන්ට් කරන්න, එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ තියන්න මේසයක් උඩ, එහෙම නැත්නම් අපිට පුළුවන් මේක නෝමල් ටවර් කේසයක් විදියට මේ තියෙන විදිහට අපිට මේ කේසින් එක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ රුචිකට යනවා මේ කේසින් එක ලස්සනද නැද්ද යන්න තීරණය වෙනවා. ඉතින් කොහොම වුණත් මේ කේසින් එක මම පර්චේස් කරේ නැනෝටෙක් කම්ප්‍රෙස් සොලියුෂන්ස්. ඉතින් මේ කේසින් එකේ ප්‍රයිස් එක ඔයගොල්ලන්ට පුළුවන් RuwanTech.lk වෙබ්සයිට් එකෙන් බලාගන්න. ඉතින් හරි. ඉතින් අපි නොවැම්බර් බිල්ඩ් එකත් එක්ක හම්බෙමු. ඉතින් නොවැම්බර් බිල්ඩ් එක එනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒ බිල්ඩ් එකත් බලන්න. ඉතින් ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට පුළුවන් ඉස්සරහට එන මේ වගේ වීඩියෝස් ඉක්මනටම බලන්න. ඒ වගේම මා social media follow කරන්න, Facebook, Twitter, Instagram, Google+. තවත් අලුත් වීඩියෝ එකකින් මන්ටම හම්බෙමු.